සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට බදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුල මෙතෙක් සිදු කරගත්ත අන්‍ය වූ සියලු කුසල ධර්මයන්ගේ ආනිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායෙහි සඳහන් වන චුල්ල කම්ම විභංග කියන සූත්‍ර දේශනාව මූලික කරගෙන ධර්මදේශනාව සිද්ධ කරන්නේ. මේ සූත්‍ර දේශනාවම සුභ සූත්‍රය කියන නමිනුත් හඳුන්වලා තියෙනවා. ඒකට හේතුව තමයි සුභ මානවකයන් අරමුණු කරගෙන දේශනා කර නිසා සුභ සූත්‍රය කියන නමින් හඳුන්වලා තියෙනවා. පින්නතනි මේ සූත්‍ර දේශනාව දීර්ඝ කාරණා පැහැදිලි කරන්න පුළුවන්. අපේ පිටකේ සඳහන් වන ඉතා සුවිශේෂී සූත්‍ර දේශනාවක්. ඒ නිසා අද ධර්ම දේශනාවෙන් අපිට සමහරලාට මුළු සූත්‍රයම සාකච්ඡා කරලා ඉවර කරන්න බැරි වෙයි. නමුත් අපි එහි ඉතුරු කොටස නැවත ධර්ම දේශනාවකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක බ්‍රාහ්මණෙක් හිටියා තෝ දෙයිය කියලා. මහසිතුවරයෙක් මේ බ්‍රාහ්මණයා. මහසිතුවරයෙක් කියලා හඳුන්වන්නේ පින්නතේ සඳහන් කරනවා සාමාන්‍යයෙන් 40 කෝටියකට වඩා වැඩියෙන් ධනෙ තියෙනවා නම් සාමාන්‍ය සිටුවරෙක්. 80 කෝටිය ඉක්මෝල ධනෙ තියෙනවා නම් ඒ මහ සිටුවරෙක්. එනිසා මෙතන සඳහන් කරනවා මේ තෝදෙය බ්‍රාහ්මණයට 87 කෝටියක් විතර ධනෙ තිබ්බා කියලා. ඔහුට තෝදෙය කියන නම ලැබිලා තියෙන තුදි කියන ගමේ තමයි ඉපදිලා තියෙන්නේ. ඉතින් තුදි කියන ගමේ ඉපදිච්ච නිසා තෝ දෙයිය කියලා නම තියලා තියෙනවා. ඊට අමතරව සඳහන් කරනවා ඔහුට එකම පුතෙක් තමයි හිටියේ. ඒ පුතා රූපයෙන් බොහොම ලස්සනයි. අංගපස්සංග මනාව පිහිටලා තිබුණා. ඉතින් රූපයත් බොහොම දැකුම් කලුයි. මනාව අංගපසක පිහිටවල තිබ්බ නිසා කුඩා කාලේ ඔහු සුභ කියන නමින් හැඳින්නුවා. නමුත් වයසට ගියහමත්
තරුණ කාලෙත් වයස කාලෙත් ඔහු සුභමානවක කියන නමින්ම තමයි හැඳින්වෙන්නේ. එනිසා ඔහු සුභ නමින්ම තමයි ප්‍රසිද්ධ වෙලා හිටියේ. ඔහුගේ තාත්තා තෝදෙය්‍ය බොහොම ලෝභී මසුරු බ්‍රාහ්මණයෙක්. ඔහු ළඟ නිතරම කියමනක් තිබුණා. අඳුන් කියන ජාතිය. මේ සඳුන් ගාණ්ඩ ගාණ්ඩ ඉවර වෙනවා. නමුත් වේයා හැම මොහොතකම මනාව රැස් කරනවා. මේ මැස්ස ළඟත් නිතරම මේ එකතු කිරීමේ ලක්ෂණේ තියෙනවා. අන් ඒ නිසා ඥානවන්තයා, පණ්ඩිතයා කවදාවත් තමන්ගේ ධනය වියදම් කරන්නේ නැහැ. පණ්ඩිතයාගේ ඥානවන්තයාගේ ස්වභාවය තමයි මනාව එක්ස් කරලා තැම්පත් කරගන්න එක. මේ කාගේ අදහසද? මේ තෝ දෙයියගේ අදහස. නමුත් භාග්‍යතුන් වහන්සේගේ අදහස මීට වඩා හාත්පසින්ම වෙනස්. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි, යම් කෙනෙක් තණ්හාවෙන් යුක්තද ඔහු මහා අඥානී. ඔහු සතුමේ තෘෂ්ණාව ඔහුවම විනාශ කරනවා. හනන්ති භෝගා දුම්මේදං. භෝග පිළිබඳව තියෙන තණ්හාව අඥාණයව නසනවා කියලා දේශනා කොට වදාළි. නෝචේ පාර ගවේසිනෝ. නමුත් පින්නතුනි, ඥානවන්තයා කවදාවත් භෝග නිසා වෙනසෙන්නේ නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන හැටි. තව විදිහකට සඳහන් කළොත් මේ තෘෂ්ණාව කියන ධර්මතාවය හැම මොහොතකම අඥානය ළඟ රජ වෙනවා. හැබැයි තෘෂ්ණාව ඥානවන්තයෙක් ළඟ හැමදාම අසරණ වෙනවා. නමුත් තෝදෙය්‍ය බ්‍රාහ්මණය හිතාගෙන ඉන්නේ ඔහු මහා පණ්ඩිතයෙක් කියලා, ඥානවන්තයෙක් කියලා. එහෙනම් තෝදෙය්‍යට අනුව ඥානවන්තයා තමන්ගේ ධනෙ විනාශ කරන්නේ නැහැ. අඥානය තමයි ධනෙ විනාශ කරන්නේ. මෙන්න මේ ආදර්ශ පාඨය මත පිහිටගෙන තෝදෙය්‍ය නිතර සඳහන් කළේ දානෙන් තමන්ගේ ධනෙ විනාශ වෙනවා මිසක් දානෙන් කවදාවත් ලැබීමක් නැහැ කියලා. හැබැයි බුදුදහමේ සඳහන් කරන්නේ දෙන්න දෙන්න අත්හරින්න අත්හරින්න ලැබෙනවා කියලා. නමුත් තෝදෙය්‍යගේ අදහස දුන්නහම ධනෙ විනාශ වෙනවා කියන එකනේ. මෙන්න මේක නිසා මේ තෝදෙය්‍ය බ්‍රාහ්මණයා තමන්ගේ නිවස සමීපේම එත ළඟම විහාරි වැඩ හිටපු ලෞතුරා බුදුරජාණන් වහන්සේටවත් එක කැඳ වේලක්, එක දන් හැන්ද පූජා කරන්න තරම් වාග්ය ලැබුවේ නැහැ. පින්නතේ හිතලා බලන්නකෝ මොන තරම් අවාසනාවන්තද කියලා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ කොයි තරම්නම් කාලෙකින්ද? ඉතාම දුර්ලභයි බුද්ධෝත්පාදේ. එවන් දුර්ලභ වූ බුද්ධෝත්පාදේ ලැබිලා ඒ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න අවස්ථාවේම මනුස්ස ලෝකෙ ඉපදෙන්න භාග්‍ය ලැබලා, ඒ විතරක් නෙමේ ඇති තරම් හිතූ හැටියට හිතේ හැටියට දන්පැන් පූජා කරන්න ධන සම්පතුත් ලබාගෙන මොවුන්ට භාග්‍යයක් තිබුණේ නෑනේ මනාව දන් දෙන්න, මනාව සිල් රකින්න, බුදුරජාණන් වහන්සේ දැක දැක ධර්ම ශ්‍රවණය කරන්න, තමන්ගේ අතින්ම භාග්‍යතුන් වහන්සේ නමකගේ ශ්‍රී හස්තයට දම් පිළිගන්වන්න, කියන භාග්‍යතුන් වහන්සේ දරාගෙන ඉන්න පාත්‍රයට තමන්ගේ අතින්ම දානෙ බෙදන්න, භාග්‍ය ලැබුණේ
කොයි තරන්නං අවාසනාවන්තද. වර්තමානෙත් අපිට භාග්‍යතුන් වහන්සේටම දාන බෙදන්න නොලැබුණත් භාග්‍යතුන් වහන්සේ හිතින් අරමුණු කරලා තිට්ටන්තේ නිබ්බුතේ චාපි සමීචිත්තේ සමම්පල දේශනා පාඨයට අනුව භාග්‍යතුන් වහන්සේ හිතින් අරමුණු කරගෙන ජීවමාන සංඥාව තමන්ගේ හිතේ උපදවාගෙන දන් පූජා කරන්න භාග්‍ය අදත් කොයිතරම් සුළු පිරිසකටද තියෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ උදෙසා දානයක් එහෙම නැත්නම් වෙනත් ඕනෑම පූජාවක් එදා වගේම අදත් සිද්ධ කරලා කුසල් ලබන්න පුළුවන් කියන එක. මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේගේ අවවාද දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එහි පළවෙනි එක තමයි මහණෙනි ඔබලාට පෙළවදන් දේශනා කොට වදාළ ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා සලකන්න එපා කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටියා වගේම භාග්‍යතුන් වහන්සේ නැති කාලෙත් ශ්‍රද්ධාවන්තයාට පින් සිද්ධ කරගන්න අවස්ථාව තියෙනවා කියලා. ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාව පෙරදරි කරගෙන යම් කෙනෙක් අදත් කටයුතු කරනවා නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා හා සමාන මහත්ඵල මහානිසංසදායක කුසල් අදත් ලැබෙනවා. ඒකදී වෙනම සාකච්ඡා කළ යුතු දීර්ඝ මාතෘකාවක්. නමුත් අදත් බුද්ධ පූජාව ආදී විවේචනය කරන අය මේ රටේ වුණත් කොච්චර ඉන්නවද? ධර්මයේ හරියටම දන්නේ නැතු, ධර්මයේ හරියටම අහන්නේ නැතු, තේරුම හරියටම වටහාගන්නේ නැතු සමහර අය අහන්නේ බුද්ධ පූජාව කරන්න කියලා කොතනද කියලා තියෙන්නේ කියලා. පින්නතිනි මනාව බණ අහනවා නම්, බුද්ධ දේශනාව නිතර නිතර භාවිතා කරනවා නම් ඥානවන්තයා ඒක මනාව තේරුම් අරගන්නවා. භාග්‍යතුන් වහන්සේ ජීවමානව නැති කාලෙත් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පූජා පවත්වලා සුගති ගාමී වුණ පිරිස කොච්චරද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බෙදලා දුන්න ධාතුන් වහන්සේලා නැවත ආපහු එකතු කරලා අවුරුදු 7යි දවස් 7යි මාස 7ක් ධාතුන් වහන්සේලා උදෙසා බුද්ධ පූජාව කළා. හැබැයි එදත් බුද්ධ පූජාවට බැනපු අය හිටියා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අවුරුදු 7යි දවස් 7යි අවුරුදු 7යි මාස 7යි දවස් 7කට පස්සේ ඇවිල්ලා මතක් කරනවා මහා කාශ්‍යපයන් වහන්සේට, ස්වාමීනි ධාතුන් වහන්සේලා තැම්පත් කරමු කියලා. හේතුව ඇහුවහම ස්වාමීනි මේ තරම් කාලයක් මිත්‍යා දෘෂ්ටිකව අවීචියටමයි ගියේ, බුද්ධ පූජාව විවේචනය කරපු මිත්‍යා දෘෂ්ටිකව අවීචියටමයි ගියේ කියලා සඳහන් කළේ. පින්නතුනි අවීචිය කියලා කියන්නේ නිරයන්ට නිරය ලෝකේ අන්තිම තැන. ඒ කියන්නේ දුක වැඩිම මහ බරපතලම නිරය. එතකොට බුද්ධ පූජාවට අපහාස කරපු අය අවීචියටමයි ගියේ කියලා සඳහන් කරන්නේ. තව යන්න නිරේවල් කීයක් තිබුණාද? ඒකෙන් පේන්නේ ඒ කර්මය කොයිතරම් බරපතලද. අන් ඒ වගේ තෝදෙය බ්‍රාහ්මණය දීමනාවට පුදුම විරුද්ධයි. වර්තමානයේ මේ අය කරුණු නොදැන නොඑක් අකුසල් රැස් කරගන්නවා මේ බුද්ධ පූජාව ආදී විවේචනය කරලා. තෝදෙය බ්‍රාහ්මණයට
භාග්‍යතුන් වහන්සේ ජීවමානව දැක දැකත් දංහන්දක් කැඳ කෝප්පයක් පූජා කරගන්න බැරි වුණා. වර්තමානයේ හුඟක් අයට භාග්‍යතුන් වහන්සේ හිතින් අරමුණු කරලා මනාව දම්පැන් පූජා කරලා මහත් වූ කුසල් ලබා ගන්න තියෙන අවස්ථාව බොහෝ දෙනා අහිමි කරගන්නවා මිත්‍යා දෘෂ්ටික පිරිසකගේ අදහස් දැක්වීම නිසා. කෙසේ වෙතත් තෝදෙය බ්‍රාහ්මණයා තමන්ගේ පුතාටත් නිතර නිතර අවවාද කළා. සුභ මානවකට අවවාද කළේ මෙච්චර ධනෙ තියෙනවා කියලා මේ ධනෙ වියදම් කරන්න ලෑස්ති වෙන්න එපා. මගෙන් පස්සේ මේ සියලුම ධනස්කන්ධය ඔබට. නමුත් මේ ධනස්කන්ධය ටික ටික නමුත් ගත්තොත් ඉවර වෙනවා. අඳුන් ගාන්න ගාන්න ඉවර වෙනවා වගේ මේ ධනෙ ටික ටික නමුත් ගන්නකොට ඉවර වෙනවා. වේය යම්සේ ටික ටික නමුත් පස් ගෙනල්ලා මහා තුඹසක් හදනවද මේ ධනෙට තව ටික ටික එකතු කරන්න. මේක වර්ධනය කරන්න. මේ මැස්ස මලින් මලට ගිහිල්ලා රොන් ගෙනල්ලා විශාල මීවදයක් පුරවනවා වගේ ඔබත් ටික ටික හරි එකතු කරලා මේ ධනෙ විශාල කරගන්න. මේ අවවාදේ තමයි තාත්තගෙන් පුතාට නිතරම හම්බ වෙන්නේ. ඉතින් ඒහිඳ සුභමානවකත් දන් දෙන්න ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ප්‍රසාදයක් තිබුණේ නැහැ. නමුත් පස්සේ කාලේ ඔහුගේ තාත්තගේ මරණයත් එක්ක තාත්තට තිබුණ සිටු තනතුර ඔහුට ලැබුණා. තෝදෙය බ්‍රාහ්මණය මරණයට පත් වෙලා සුනකෙක් වෙලා ඉපදුණා. ඉපදිලා ඒ ගෙදරම තමයි ජීවත් වුණේ. ඒ ගෙදරම ඉපදිලා ඒ ගෙදරම ජීවත් වුණා. හැබැයි සුභ මානවක ඒ සුනකයාට පුදුමාකාර ලෙංගතුකමක් තියෙනවා. බලන්නකො කර්මයක හැටි. තෘෂ්ණාවෙන් භරිතව ජීවත් වෙලා මරණයට පත් වෙලා ඒ ගෙදරම බැල්ලකගේ කුසේ පිළිසිඳගෙන සුනකෙක් වෙලා ඉපදෙනවා. සුභ මානවක මේ සුනක පැටවට පුදුම ලෙංගතුකමක් තිබුණේ. ඔහුට පුදුමාකාර සැලකිලි සත්කාර ලැබුණේ. තමන් අනුභව කරන ප්‍රණීත භෝජනේම සුනකයාට ලැබුණා. ඉතාම සුවදායක යහනක් මේ සුනකයාට නිදාගන්න තිබුණා. දැසි දස්සන්ගේ සැලකිලි සත්කාර උපකාර මේ සුනකයාට නිතරම හම්බ වුණා. නමුත් මේ සුනකයා ඒ සැලකිලි සත්කාර විඳ විඳ ඒ නිවසේම බොහොම හොඳින් සතුටින් ජීවත් වෙනවා. වෙනතුනි සුනක ආත්මයක සැලකිලි සත්කාර ලැබුවට ඔබ මොනතරම් අවාසනාවන්තද තිරිසං ආත්මිකෙනි. එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලවදාරණ වෙලාවි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ සුභමානවක කරුණානිතින් දැක්කා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණොත් මේ ජීවිතය තුළ තිසරණෙහි පිහිටන්ද ඔහුට මහත් වූ වාසනා සම්පත් තියෙනවා. වාසනා ගුණ තියෙනවා. ඒ නිසා සුභ මානවක මුණ ගැහෙන්න යන්න භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා සුභගේ තාත්තා තෝදෙය මැරිලා ගිහිල්ලා සුනකෙක් වෙලා ඉපදිලා තෝදෙයේ ගෙදරමයි ජීවත් වෙන්නේ. නමුත් සුබ දන්නේ නැහැ මේ හුරතලේට ඇති දෙඩි කරන සුනකයා තමන්ගේ තාත්තා බව.
තෝ දෙයියගේ කල්පනාව තාත්තා බඹලව ඉපදුනා කියලා. මේ තෝ දෙයිය බ්‍රාහ්මණය ජීවත් වෙලා හිටපු කාලේ භාග්‍යතුන් වහන්සේට හරියට නින්දා අපහාස කරපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ දැනගත්තා මම මේ නිවසේට වැඩියොත් සුභමානවකට තෙරුවන් සරණ යන්න පුළුවන්. නමුත් අදත් මට බුරණ ඒ සුනකයා අවීචයට යනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ සුබට අනුකම්පා කළා. ඒක භාග්‍යතුන් වහන්සේගේ සිරිත. යම් තැනක ඉන්නවනම් මේ සංසාරෙන් එතර වෙන්න පාර හදාගන්න වාසනාව සහිත පුද්ගලෙක්. ඒ පුද්ගලයා සොයාගෙන සැතපුම් සිය ගණන් දහස් ගණන් වුණත් භාග්‍යතුන් වහන්සේ වඩිනවා. සමහර වෙලාවට ඒ ගමනේදී එක්කෙනෙක් සුගතිගාමි වෙනවා. නැත්නම් මාර්ගඵල ලබනවා. සසර මග කෙරවල කරන්නේ මග පිළියෙල කරගන්නවා. නමුත් වැඩි පිරිසක් දුගතිගාමි වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව තියෙන්නේ එතර වෙන්න වීරිය තියෙන පුද්ගලය පිළිබඳව. පෙර කරගත් කුසල් තියෙන පුද්ගලය පිළිබඳවයි අනුකම්පාව තියෙන්නේ. මොකද කොහොමත් මිදෙන්නේ නැති පිරිසකට අනුකම්පා කරලා ඔවුන් තවත් දුගතියට වැටෙයි කියලා එතෙන්ට නොවැඩ හිටියොත් මේ සංසාරේ කොච්චර වීරිය වඩල පින් කරපු කෙනෙක්ද මේ ඉතර වෙන්න පාර හදාගන්න සූදානම් වෙලා ඉන්නේ. ඒක ඔහුට ලොකු අවාසනාවක්. මේ ජීවිතෙනු නොබින්දෙන අයට අනුකම්පා කරනවට වඩා මේ ජීවිතයෙන් සුගතියෙන් සුගතියට යන්න සංසාරයෙන් එතර වෙන්න පින් තියෙන ඇති අයට භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කළා. සාංසාරික වුන්ගේ වෑයමට භාග්‍යතුන් වහන්සේ මහ පුදුම සාධාරණයක් කළා. ඒකයි සුභමානවක හොයාගෙන භාග්‍යතුන් වහන්සේ වඩින්න තීරණය කළේ. පින්නතුනි කෙනෙක් මනාව තිසරණෙහි පිහිටනවා නම් ඒක මොනතරම් වාසනාවන්ත අවස්ථාවක්ද? තිසරණෙහි පිහිටපු ජීවිතයක් කොයිතරම් වාසනාවන්ත ජීවිතයක්ද? ඒ නිසාම නේද භාග්‍යතුන් වහන්සේ ඔහුට සරණ යන්න පින් තියෙන බව දැනගෙන ඔහු හොයාගෙන වඩින්න තීරණය කරන්නේ? ආන් ඒක නිසා නිවැරදිව හරියට භාග්‍යතුන් වහන්සේ සරණ යන එක නැත්නම් තුනුරුවන සරණ යන එක මේ ලෝකේ මොනතරම් විශේෂ කාරණාවක්ද කියන එක අපි නිතර නිතර කල්පනා කරන්න ඕනේ. අපේ ත්‍රිපිටකයේම සමහර සූත්‍රවල මනාව දේශනා කරලා පෙන්නලා තියෙනවා තුනුරුවන් සරණ යෑම කොච්චර වටිනවද කියලා. මේ ලෝකේ ඉපදුන කෙනෙක් කල යුතු හොඳම දේවල් අතර උතුම්ම දෙයක් තමයි බුදුන් සරණ යනවා කියන එක. ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි භාග්‍යතුන් වහන්සේ සරණ යන එක. ඉතින් ඒ නිසාම සුබට අනුකම්පා කරනවා. සුබ මානවක ගෙදරින් එළියට බහැලා වෙනත් කාර්යයක් සඳහා පිටත් වෙලා යන්නේ කොයි වෙලාවේද? භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාව මනාව දැනගත්තා. සුබ නිවසින් බැහැර වුණාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ සුබගේ මාලිගාවට වැඩියා. සුබගේ මාලිගාවට වැඩපු භාග්‍යතුන් වහන්සේ මේ සුනකයා ඉන්නව දැක්කා. භාග්‍යතුන් වහන්සේ දන්නවා දැන් මේ සුනකයා භාග්‍යතුන් වහන්සේට බුරනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දන්නවා වගේම නිවසට වැඩපු භාග්‍යතුන් වහන්සේට සුනකයා බුරන්න පටන් ගත්තා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මේ සුනකයාට කියනවා තෝ දෙයියේ ඔබ පෙරත් මට චෝදනා කළා. මට පෙරත් චෝදනා කළා ඔබ ආද තිරිසං ආත්මෙ ඉපදුනා. තෝ දෙයියේ ඔබ දැනුත් මට බුරලා අවීචිය උපදිනවා කියලා.
මිසුනකයා දැනගත්තා. ශ්‍රමණ බවත් ගෞතමයන් මාව හඳුනගත්තා. ඔහුට ලැජ්ජ හිතුණා. අර සුවදායක යහනින් බැහැලා ගිහිල්ලා ලිපලඟ අලුගොඩේ නිදාගත්තා කියලා කියන්නේ. භාගිතුන් වහන්සේ ඇදියා. සුබ තමන්ගේ කාර්ය රාජකාරී ඉවර කරලා නැවත මාලිගාවට ඇවිල්ලා බලහම සුනකයා ඉන්න තැන නැහැ. හොයලා බලහම ඔහු අලුගොඩේ ඉන්නවා. කවුද සුනකයා මෙතනින් තිබ්බේ කියලා පිරිසකින් ඇහුවා. ඔවුන් සඳහන් කළා, ස්වාමීනි, අපි කවුරුවත් ඔහු වෙතින්ට ගෙනිච්චේ නැහැ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ නිවසේට වැඩම කළා. ඒ වෙලාවේ මේ සුනකයා උන්වහන්සේට බිරුවා. උන්වහන්සේ ඔබේ තාත්තගේ නම කියලා මේ සුනකයාට ආමන්ත්‍රණය කළා. මේ සුනකයා ඉන්පස් බෙල්ල බිමට නමාගෙන මේ අලුගොඩ නිදාගත්තා. සුබ මානවකට හොඳටම කේන්ති ගියා. මොකද සුබගේ කල්පනාව තාත්තා ඉන්නේ බඹලෝ කියලා. සුබ කියනවා, බ්‍රහ්ම ලෝකේ ඉන්න මගේ තාත්තට ඇයි මේ සුනක ලෝකේ ඉන්නවා කියලා සඳහන් කළා. බඹලව ඉන්න මගේ තාත්තා සුනකේ ගානට ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් දැම්මේ ඇයි? බොහෝම කේන්තියට වත් වෙලා භාග්‍යතුන් වහන්සේට චෝදනා කරන්න හිතුවා. මුසාවාදයෙන් චෝදනා කරන්න තීරණය කළා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ දන්නවා සුබ මානවක මේ සිද්ධිය පදනම් කරගෙන යන්නේ කියලා. ඒක කලින්ම භාග්‍යතුන් වහන්සේ දැනගෙන නීටි සුබ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ගෞතමයන් වහන්සේ, ගෙදර ඉන්න සුනකයාට මගේ තාත්තගේ නම කියලා ආමන්ත්‍රණය කළා කියන්නේ ඇත්තද? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, මානවකයේ මං එහෙම කතා කළා. මරණින් මත්තේ බඹලව ඉපදිලා ඉන්න මගේ තාත්තට ඇයි එහෙම කතා කළේ? ඇයි තාත්තට එහෙම නිඳා කළේ? භාග්‍යතුන් වහන්සේ මනාව දන්නවා සුබට පිළිතුරු දීත්තේ කොහොමද කියලා. සුභාවේ භාග්‍යතුන් වහන්සේට එක දීර්ඝ වාදයක පැටලෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා, වාද නොකරම මොහුනි ශබ්ද කළ යුතුයි. භාග්‍යතුන් වහන්සේ සුභගෙන් අහනවා, සුභ, ඒ ඔබේ තාත්තා කියන කාරණාව ඔබ පිළිගන්නේ නැහැ. මට කියන්නේ ඔබේ තාත්තා ඔබට නොදුන්න ධනයක් කොහේ හරි සංගවලා තියෙනවද කියලා. සුභ කියනවා, එහෙමයි ස්වාමීනි, තාත්තා මට නොදුන්න ධනයක් තියෙනවා. මොනවද? ඔහු සඳහන් කරනවා, කහවණු ලක්ෂයක් වටින රත්තරන් මාලයක්, කහවණු ලක්ෂයක් වටින රත්තරන් මිරිවැඩි සඟලක්, කහවණු ලක්ෂයක් වටින රන් තැල්ලක්, ඒ වගේම තවත් කහවණු ලක්ෂයක්. මෙන්න මේ ප්‍රමාණය මට නොදී ඔහු සඟවලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සුබට කියනවා, සුබ, ඔබ නිවසට ගිහිල්ලා ජලය මුසු නොකළ ප්‍රණීත කිරිබතක් හදන්න. ඒ කිරිබත මේ සුනකයාට අනුභව කරන්න දෙන්න. කිරිබත අනුභව කළාට පස්සේ මොහු යහනේ මාව නිදි කරවන්න. මදක් නිදාගත්තාම ඔහුට කතා කරලා අහන්නේ, මට නොදුන්න ධනේ දැන්වත් දෙනවද කියලා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් කවුද හරි කවුද වැරදි කියලා. සුභ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකාශයෙන් ගොඩාක් සතුටු වුණා. මොකද්ද සුභගේ සතුටට හේතුව? ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සඳහන් කළේ ඇත්තක් නම්
මට ධනෙ ලැබෙනවා. මෙතෙක් නොලැබුණ ධනෙ ලැබෙනවා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ වචනේ බොරුවක් නම් ඒත් මට පුළුවන් උන්වහන්සේට මුසාවාදයෙන් චෝදනා කරන්න. බලන්නකො මේ බ්‍රාහ්මණයන්ගේ කල්පනාවේ හැටි. භාග්‍යතුන් වහන්සේට චෝදනා කරන්න බලාගෙන ඉන්නේ. වැරදුණු. ඒකට සතුටුයි. ඔහු ආපහු තමන්ගේ නිවසට ගියා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයටම කිරිබතක් සකස් කළා. ඒ කිරිබත මේ සුනකයාට අනුභව කරන්න දුන්නා. තෙල් ගිතෙල් මිශ්‍ර කරලා ජලයේ මුහු කරන්නේ නැතු මනාවම කිරෙන් පිසු ප්‍රණීත වූ කිරි ආහාරය අනුභව කරලා සුනකයා නිදාගත්තා. සුභ මානවක පස්සේ ඔහුට කතා කරලා භාග්‍යතුන් වහන්සේ සදහන් කරපු ආකාරයෙන්ම අහනවා මට නොදී සංගවපු ධනේ තාත්තේ කොහෙද තියෙන්නේ කියලා. ආසනින් බැහැලා ස්ථාන හතරකට ගිහිල්ලා ඔහු ඒ හතර පොළ බුරමින් බුරමින් තමන්ගේ පාදවලින් හැරුවා. සුභමානවක ඒ ඒතෙන් මනාව හාරලා තමන්ට මෙතෙක් නොදී තැම්පත් කරලා වල්ලා තිබිච්ච ඒ ධනස්කන්ධය ගොඩ ගත්තා. සුභමානවක කල්පනා කළා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ වචනය කොයිතරම් ශ්‍රේෂ්ඨද. උන්වහන්සේ සර්වඥමයි. භවයෙන් වැහිලා තිබුණ සසර, භවයෙන් වැහිලා තියෙන සසර උන්වහන්සේ මනාව ලෝක සත්‍යයට පෙන්වුවා. උන්වහන්සේට ඒ භවයෙන් වැහිච්ච සංසාරේ පෙන්වන්න මනාව හැකියාවක් තියෙනවා. මේ විදිහට කල්පනා කර කර සුභ මානවක බොහොම සතුටු වුණා. භාග්‍යතුන් වහන්සේ ගැන තමන්ට ලැබුණ ධනෙ සම්බන්ධයෙන් පින්නතුනි සුභම කල්පනා කළා. භවයෙන් වැහුණ සසර කොයිතරම් බිහිසුණුද, මොනතරම් භයංකාරද. කොසල් මහරජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණය 87 කෝටියක උරුමකාරය ජීවත් වෙන හැටි, මරණින් පස්සේ ගිහිල්ලා ඉපදිච්ච තැන මේ ලෝකයේ මහ උසස් තනතුරු තානාන්තර දරන, හොඳින් හෝ නරකින් නැත්නම් ධාර්මිකව හෝ අධාර්මිකව මහත් වූ ධනස්කන්ධයන් රැස් කරගෙන මේ කාලේ විඳින්න තියෙන උසස්ම සැප සම්පත් වින්දනය කර කර ජීවත් වෙන අයට කවදාවත් හිතෙනව ඇද්ද අපිත් දවසක මැරෙනවා, මරණින් පස්සේ උපදින්න තවත් ලෝක ගොඩක් තියෙනවා, සතර අපායේ නොඇති සුගතියෙන් සුගතියට යන්න අපි මොනවද කළ යුත්තේ? මේ සංසාරේ කෙටි කරන්න, සතර අපායෙන් මිදෙන්න මේ ධනස්කන්ධය වීදම් කරලා මොනවද කළ යුත්තේ? ඒ කාරණාව හරියටම තීරණය නොකර තමන් සන්තක මහ විශාල ධනය අයතා දේවල් සඳහා වියදම් කරන අය ඕන තරම් ඉන්නවා. මිනිස්සුන්ගේ කෙලෙස් අවුස්සන, මිනිස්සුන්ට අප්‍රමාණව අකුසල් රැස්සෙන ක්‍රියාදාමයන් වල යෙදෙන්න ලෝභ නැතුව වියදම් කරනවා සමහර අය. ඒ මොනවද කියන කාරණාව කියනවට වඩා යමක් දිහා බලලා, යමක් කනින් අහලා, යම් කෙනෙක් හිතින් රැස් කරන අකුසල්ද ඒ දර්ශනය සිහිපත් කර කර රැස් කරගන්න අකුසල්ද? එවන් දේවල් වෙනුවෙන් මේ ලෝකේ කෝටි ගණන් වියදම් කරන අය කොයි තරම් ඉන්නවද? නමුත් පහන් සංවේග උපදවලා ශ්‍රද්ධහසිත පුබුදු කරගෙන
බොහෝ දෙනාට සුගතියට යන්න මග හදන්න කටයුතු කරන අය කොච්චර අඩුද? පින්නතිනි පෙර භවයේ පින් කරපු නිසා මේ ජීවිතේ ලැබිලා තියෙනවා. නමුත් ඔවුන් දන්නේ නැහැ මේ හම්බ වෙලා තියෙන්නේ පෙර දන් දුන්න ප්‍රමාණයයි කියලා. මේ තරම් ලැබෙන්නේ කොයිතරම් පෙර ජීවිතවල කැපකිරීම කළාද කියන කාරණාව වුන්ට තේරෙන්නේ. ඒකයි සඳහන් කළේ භවයෙන් වැහිලා තියෙන සසර කොයිතරම් භයානකද. තෝදෙය හොඳම උදාහරණය. පුරোহিত බ්‍රාහ්මණයා 87 කෝටික උරුමකාරයා මැරිලා ගිහිල්ලා තිරිසං ලෝකේ ඉඳගෙනත් භාග්‍යතුන් වහන්සේට බුරලා තිරිසං අපායෙන් විදුනට පස්සේ කෙලින්ම අවීචිය උපදිනවා. එහෙනම් මේ කාලේ සද්ධාව නැති මනාව ධනිය ඇති කී දෙනෙක් නම් මරණින් මතු උතෙන්ට යයිද? එනිසා ඔබ මේ කරුණ මනාව ජීවිතයට එකතු කරන්න ඕනේ. තෝදෙය පුරোহিত බ්‍රාහ්මණේ කෝටිපතියේ ඊළඟ ජීවිතේ සුනකේ ඔබට මොනවා වෙයිද? මට මොනවා වෙයිද? අද මෙහෙම ජීවත් වුණාට කවුද දන්නේ ඊළඟ ජීවිතේ කොඳුරු වෙද්ද කියලා? ඊළඟ ජීවිතෙන් කරුණ සකස් වෙන්නේ අසූචි ගොඩක ඉපදින පණුවෙක් වෙන්නද කියලා? වැසිකිලි වලක ඉපදින පණුවෙක් වෙන්නද? කුණු වෙලා තියෙන මලකුණක පණුවෙක් වෙලා ඉපදිලා ඒ මලකුණම කාලා ජීවත් වෙලා මලකුණ උඩම මැරෙලා යන්නේද? වේලිලා මැරෙලා යනවා. කවුද දන්නේ අපි එහෙම තැනක උපදින්නේ නැහැ කියලා කියන්නේ? මොකද ඒ සියලු දෙනාම මනුස්ස ලෝකේ කලක් හිටපු අය. බාල පඬිතාදි සූත්‍ර දේශනාවල් වල අපේ බුදුරජාණන් වහන්සේ ගැන මනාව දේශනා කළා. මහණෙනි මේ තිරිසං ලෝකේ ඉන්න සෑම සත්ත්වයකම වගේ පෙර මනුස්ස ජීවිතයක් ගෙවපු අය. නමුත් සිල් රැක ගන්න බැරි වෙච්ච නිසා මරණින් මත් දුක්ඛිත තැන්වල ඉපදිලා දන් දී ගන්න බැරි වෙච්ච නිසා ඉතාම දුප්පත් විදිහට ජීවත් වෙනවා. අන්ත අසරණයි දිලිඳුයි දන් නොදුන්න නිසා. මේ කරුණ භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කළා. පින්නතේ ධනපාල කියන ප්‍රේතවත්ති ධනපාල ප්‍රේතයා වෙළඳ කණ්ඩායමකට කියනවා ප්‍රේතය වෙච්ච අපි අවුරුදු 100,000 ගණන් ලක්ෂ කෝටි ගණන් සාපි පාසාවෙම පීඩාවට පත් වෙනවා. කවුරුවත් නැහැ ඒ දුකින් අපිව බේරන්නේ. අතිශය දීර්ඝ කාලයක් ප්‍රේත ලෝකේ සාපි පාසාවෙන් පීඩිත වෙච්ච අපි නමුත් දන්නවා අපි මේ තරම් දුක්ඛිත තැනක ඉපදුනේ ඇයි කියලා. නමුත් මනුස්ස ලෝකෙත් ඉන්නවා වේල කන්ද නැති වේලක් කර වේලක් සමහරලාට අනුභව කරන වේලක් බත් කාලා දෙවේලක් වෙන මොනවාගෙන් හරි ජීවිතේ යන්තමට ගැට ගහගන්න අහිංසක දුප්පත් මිනිස්සු. අනුන්ගේ ඉඳුල් ටික අනුභව කරලා ජීවත් වෙන්නේ. නමුත් ඔවුන් දන්නේ නැහැ ඇයි අපට මෙහෙම වුනේ කියලා. පෙර දන් නුදුන්නේ කේ විපාකයයි මේ කියන කාරණාව උන්ට තේරෙන්නේ නැහැ. නමුත් ප්‍රේතයෝ වෙච්ච අපිට ඒක හොඳට තේරෙනවා. ඒ නිසා මනුස්ස ලෝකේ ඔබේ ගමට ප්‍රදේශයට ගියහම මිනිස්සුන්ට දන් දීම ගැන කරුණ කියන්න. දානේ ශ්‍රේෂ්ඨත්වයේ කියලා දෙන්න. ප්‍රේතය අවවාද කරනවා. මාස 3කින් මරණයට පත් වෙලා ප්‍රේතයත් යන අවීචියට. ප්‍රේතය ඉල්ලීමක් කරනවා පුළුවන් නම් දම්පැන් පූජා කරලා මට පින් අනුමෝදන් කරන්න.
ඒ පින අනුමෝදන් වෙලා අවීචින් මිදෙන්න පුළුවන් කියලා. මෙන්න මේ වගේ කරුණු කාරණා එක්ක කල්පනා කරලා බලනකොට භවයෙන් වෙහිච්ච සසර කොයිතරම් භයානකද. මේ වගේ දේශනාවල් ඇතුළේ අපේ ජීවිතයට ගන්න ආදර්ශ කොච්චර තියෙනවද? කෙනෙකුට ජීවිතේ හදා ගන්නවා නම් හොඳම අවවාදයේ තියෙන බුදුදහමේ. ඒ අවවාදයේ මත කීකරු වෙන අය මේ සංසාරයෙන් මෙතර වෙන්න වාසනාව ලැබන අය. අන් ඒක නිසා අපි හැම වෙලාවකම උත්සාහ කළ යුත්තේ භාග්‍යතුන් වහන්සේට කීකරු ශ්‍රාවක පිරිසක් බවට පත් වෙන්න. පින්නතුනි කීකරු ශ්‍රාවකය කියලා කියහම යන්තමට කීකරු වෙච්ච කෙනෙක් වෙලා නම් වැඩක් නැහැ. ගුරුවරයාගේ අවධානය, ගුරුවරයාගේ ලෙංගතුකම සෙනෙහස වැඩියෙන්ම තියෙන්නේ කීකරු ශිෂ්‍යයාටනේ. ගෙදරක නමුත් දරුවෝ කීප දෙනෙක් ඉන්නකොට මව්පියන්ගේ ආදරේ කරුණාව අනිත් දරුවන්ට වඩා වැඩියෙන් දිනාගත් කෙනෙක් ඉන්නවා. මව්පියෝ සියලු දෙනාටම සමානව සලකනවා. නමුත් කෙනෙක් ඉන්නවා අන් සියලු දෙනාටම වඩා විශේෂයි. අන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේට කීකරු වෙනවා කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ අපිට එපා කියපු දේවල් වලින් මේ 100ට එකක් දෙකක් නොකර ඉන්නවා කියන එක නෙමෙයි. යටත් පිරිසෙන් 100ට 100ක්ම නොකර ඉන්න උත්සාහ කරන්න ඕනේ. ගුරුවරයා ශිෂ්‍යයාට වැඩපවරහම ඒකෙන් යන්තම් ප්‍රමාණයක් කරනවට වඩා සියලු වැඩ ටික ඉවර කරලා පහුවදා පන්තියට එන කෙනාට ගුරුවරයා ගොඩක් කැමතියි. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව හම්බ වෙන්නේත් ඒ වගේ. ඒ නිසා ලොකු වීරියක් අවශ්‍යයි භාග්‍යතුන් වහන්සේගේ අවවාදෙට කීකරු වෙන්න. හැබැයි මේ වීරිය අති දීර්ඝ කාලයක් මේ සංසාරය අපි සුගතියෙන් සුගතියට අරගෙන යනවා. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේකේ විපුලං සුඛං. සුළු සැපය අත්හරින්ද මහත් වූ සැපයක් වෙන්නේ. මේක භාග්‍යතුන් වහන්සේගේ ජීවිතෙන් අපිට දෙන හරි සුවිශේෂී ආදර්ශ පාඩයක්. සුළු සැපය අත්හරින්ද මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවනම් ඔබත් උත්සාහ කරන්න. සුළු සුළු සැපයන් වෙනුවෙන් අපි කොයි තරම් අකුසල් කරනවද? සුළු ලාභයක් තකා මිනිසු කොච්චර බොරු කියනවද? සුළු ආස්වාදයක් සඳහා මිනිසු වැරදි කාමසේවණයට පෙළඹෙනවා. නමුත් ඒක සුළු ආස්වාදයක්. සුරාව සුළු ආස්වාදයක්. නමුත් විපාකය අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් විඳවන්න සිද්ධ වෙනවා. ඉතා සොච්චං ආස්වාදයක් හොයන්න ගිහිල්ලා. මේ තරම්ම සංසාරي විනාශ කරගන්නත්. ඒ කාරණාවල් වලට හැම වෙලාවෙම අපි අවධානය යොමු කරන්න ඕනේ. සීලය උපදින තැන තීරණය කරනවා. දානය ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා. ආගේ කනිසා දානයයි සීලයයි සමබරව ජීවිතේ ප්‍රගුණ කරන්න ඕනේ. තමන් සන්තක ධනය යහපතට වැයවියදම් කරන්න ඕනේ. මේ ජීවිතේ දහදුක් විඳලා හරි හම්බ කරගත්ත වස්තුව, ඒ වස්තුව තුලින් තමන්ගේ මේ ජීවිතයත් සුවපත් කරගෙන අනාගතයට උපදින ආත්ම කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගණන් සපවත් කරගන්නත් මේ ධනෙ වියදම් කරන්න ඕනේ. එහෙම සැපවත් ගමනක් යන්න නම් නිවන් දකින්නතුරු කිසිම දුකක් කරදරයක් කම්කටොල්ලක් නැතුව මේ ගමන ඉදිරියට යන්න නම් නෑ බෑ කියන වචනයක් අහන්න නොලැබෙන්න නම් කාන්තාරයක අසරණ වුණත් වනාන්තරයක තනි වුණත් දීර්ඝ මාර්ගයක අතරමං වුණත් ආහාර පානෙන් අඩුවක් නොවෙන්නේ, ආරක්ෂා සම්පත්තියෙන් අඩුවක් නොවෙන්නේ,
සියලු බාධක ජයගන්න මනාව වූ ප්‍රඥාවකින් අඩුවක් නොවෙන්න මේ ආදී නොයෙක් කටයුතු සඳහා සැලසුම් හදන්න සූදානම් වෙන්න තියෙන හොඳම තෝතැන්න තමයි මේ මනුෂ්‍ය ජීවිතේ. ඒ නිසා සුළු සැපේ ගැන නොහිතා දීර්ඝ කාලීන වූ මහත් වූ සැපයක් ගැන හැම වෙලාවෙම කල්පනා කරන්න. පින්නතුනි සුභ මානවක තීරණය කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව හරියටම හරි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන් සතුව තියෙන ප්‍රශ්න ටිකක් භාග්‍යතුන් වහන්සේගෙන් අහලා විසඳ ගන්න ඕනේ කියලා. මොහු නැවතත් කල්පනා කරනවා. භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණොත් ඒ ප්‍රශ්න විසඳලා දෙන්න ඒකත් ලාභයක්. හැබැයි භාග්‍යතුන් වහන්සේට විසඳන්න බැරි වුණොත් ඔව් භාග්‍යතුන් වහන්සේට චෝදනා කරන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා. ආගේක නිසා අපේ භාග්‍යතුන් වහන්සේ සුභ මානවක එන්නේ මොකටද? සුභ මානවකගේ අරමුණ අදහස මොකක්ද? ඒ සියල්ලම මනාව දැනගෙන සුභ මානවකට පිළිතුරු සපයන්න භාග්‍යතුන් වහන්සේ සූදානමින් ඉන්නවා. සුභ මානවක භාග්‍යතුන් වහන්සේගෙන් විසඳගන්න යොදාගත්ත ප්‍රශ්න 14ක් විතර තියෙනවා. ඒ ප්‍රශ්න ඔහු භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. භාග්‍යතුන් වහන්සේ සුභට ඉතාම කෙටියෙන් පිළිතුරු ලබලා දෙනවා. නමුත් අදිෂ්ඨාන කරලයි තියෙන්නේ මේ කෙටියෙන් ගැඹුරින් ලබා දෙන උත්තර සුභ මානවකට නොතෙරෙන්න ඕනේ. ඒ සුභ ප්‍රශ්න අහනවා, භාග්‍යතුන් වහන්සේ පිළිතුරු සපයනවා. නමුත් සුභමානවකට මොකවත් තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ පිළිතුර මොකක්වත් වැටහෙන්නේ නැහැ. සුභ කල්පනා කළා, මට නොතේරෙන මේ කරුණ උන්වහන්සේගෙන් අහලා විමස ගන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේ සුභමානවකට හරියට නිකන් ඉතාම ප්‍රණීත ආහාරයක් ඔහුගේ ළඟ තියලා මුඛය මනාව ආවරණය කරලා බැඳලා තියෙනවා වගේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ මනාව ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයලයි තියෙන්නේ. මුඛය බැඳලා නිසා ප්‍රණීත ආහාරය අනුභව කරන්න බෑ වගේ මනාව පිළිතුරු සපයලයි තියෙන්නේ. නමුත් අදිෂ්ඨාන කරලායි තියෙන්නේ ඔහුට පිළිතුරු නොවැටෙන්න. භාග්‍යතුන් වහන්සේ නැවත සුභ භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරාම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා කරන සේක්වා, මේ කිසිම කාරණාවක් මට තේරුන්නේ නැහැ කියලා තමන් සන්තක මානය බිඳගෙන, මම දන්නවා කියලා මාන්නෙන් ඉන්නේ, ඒ මානය බිඳගෙන විමසුවොත් නැවත විස්තර කරලා දේශනා කරනවා. නමුත් ඔහු විමසනවා ඒ බව භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආනික නිසා ඔහු අහපු සියලු ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු සැපෙව්වා. පිළිතුරු සැපෙව්වා වුණාට එකම පිළිතුරක්වත් සුභ මානවකට තේරුණේ නැහැ. වැටහුණේ නැහැ. ඒ නිසා ඉල්ලීමක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේක මට වැටහෙන විදිහට, තේරෙන විදිහට පැහැදිලි කරලා දෙනසේක්වා කියලා. එතනින් එහාට අපේ භාග්‍යතුන් වහන්සේ මේ සුභගේ ප්‍රශ්න වලට මනාව පිළිතුරු සැපුවා. සුභ අහන ප්‍රශ්න වලින් සමහරක් තමයි සුභ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ ලෝකේ ජීවත් වෙන සමහර අය දීර්ඝාෂ භුක්ති විඳිනවා. ස්වාමීනි තව සමහර අය ඉතාල් පායිෂ්කෝ මෙරලේනවා. ස්වාමිනි මේ ලෝකෙ සමහර මිනිස්සු ඉපදුන දවසෙම ඉඳලා බොහෝ සෙ දුක් විඳිනවා. නොඑක් රෝගාබාධ වලට ලක් වෙනවා.
නමුත් සමහර අය එහෙම නෑ ස්වාමීනි. ඒ විතරක් නෙවෙයි ස්වාමීනි, සමහරු රූපෙන් හරි ලස්සනයි. තව සමහරු අවලස්සනයි. සමහරුන්ට බොහෝ ධන සම්පත් තියෙනවා. සමහරු ඉතාම දුප්පත්. සමහර අය ඉතා උසස් කුලවල උපදිනවා. සමහර අය පහත් කුලවල උපදිනවා. සමහර අයට බොහෝ සී නුවණ තියෙනවා. නමුත් සමහර අයට නුවණ ප්‍රඥාව එහෙමකට නැහැ. මේ වගේ හේතු ගණනාවක් සඳහන් කරනවා. මේ සියලුම ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේගෙන් විසඳුම් බලාපොරොත්තු වෙනව. ඒ ප්‍රශ්නවලට තමයි භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ. නමුත් ඒ පිළිතුර ගැඹුරින් ලබා දෙන නිසා සුභමානවකට මොකවත්ම තේරෙන්නේ නැහැ. ඒ නිසා ඉල්ලීමක් කරනවා. ස්වාමීනි, මට මේක වැටහෙන විදිහට පහදලා දෙනසේක්වා. ආන් ඉල්ලීමට අනුව භාග්‍යතුන් වහන්සේ කරුණක් කරුණක් ගානේ ඔහුට මනාව අවබෝධ වෙන්න ධර්ම දේශනා කොට වදාලා. එහෙමනම් පින්නතනේ, අපි මේ උතුම් වූ සුභ සූත්‍ර දේශනාවේ ඊළඟ කොටස, එමෙතන් භාග්‍යතුන් වහන්සේ සුභගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයප් කොටස තවත් දේශනාවකින් සාකච්ඡා කරමු. මේ දේශනාව ඇතුළේ භවයෙන් වැහිච්ච සංසාරේ තියෙන දුක, ඒ සංසාරේ කොයි තරම් භයානකද, භාග්‍යතුන් වහන්සේ සරණ යන එක මොන තරම් ශ්‍රේෂ්ඨද, තෘෂ්ණාව, අඥානය කොයි තරම් පීඩාවට පත් කරනවද, නමුත් ඥානවන්තයා ළඟ තෘෂ්ණාව කොයි තරම් අසරණද කියන කාරණාවත් අපි කෙටියෙන් පැහැදිලි කරමින් ජීවිතයට එකතු කරගත යුතු, එකතු කරගත හැකි වටිනා අවවාද කීපයක් පැහැදිලි කරන්න යෙදුණා.